Oh, welcome. Come to Crazy Mad. Welcome to Crazy Mad. ඔන්න ඉතින් මේ හුඟ කාලයකට පස්සේ අපි හිතුවා පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. එහෙම හිතලා අපි මේ try කළා නෙමෙයි ඇත්තටම අපි බැලුවා දැන් පොඩ්ඩක් මේ Singapore තියෙන attraction එකක් වන Gardens by the Bay පැත්තට. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති Gardens by the Bay කියලා කියන්නේ බේක ගාව තියෙන garden එක. ඉතින් මේ garden එක බලන්න තමයි අපි යන්නේ. අපිට අද ටිකට් වලට අනුග්‍රහයක් දුන්නේ කවුද? අපිට ටිකට් වල අනුග්‍රහයක් හම්බුණා. ටිකට් අපේ යාළුවෙක් අපිට අරන් දුන්නා. ඉතින් එයා අපිට පොඩි සර්ප්‍රයිස් එකක් විදිහට මේ ටිකට් එකක් අරන් දෙනවා ගෝවා. ඉතින් මේ අපි ආවත් පෙන්නන්න මෙතනින් කවුද කියලා. ඒ දැන් ඔයාලට පේනවා ති එයා තමයි මේ ඉන්නේ. ඉතින් බලමු ගාන බයිස් බේ එකට ගිහිල්ලා අපි මේ බේ ෆ්‍රන්ට් MRT එක එක්සිට් උනේ. ඉතින් මේක එක්සිට් වෙලා දැන් අපි ගාන බයිස් බේ පැත්තට යනවා. ඔකට මම පෙන්නන්න මේ යනකොට තියෙන පාර මොන වගේද කියලා. එතන මේ ලස්සන තියෙනවා මේ වීදුරු ගහපු තැනක්. ඉතින් මෙහෙම ඉස්සරහට යන්න ඕනේ අපි මේ MRT ස්ටේෂන් එකෙන් අපි එක්සිට් වුණාට පස්සේ දවගන්ට ඕන නම් පෙන්නනම් අපිවත් මෙහෙම යනවා රෑට පේනවා ති ඔයගොල්ලන්ට අරින්නේ අපි සෙට් එක තමයි අරින්නේ ඉතින් අපි ගිහින් බලමු Gardens by the Bay එකට කොහොමද කියලා ඇත්තම Garden by the Bay එකේ තියෙන floral fantasy කියලා කියන්නේ. ඉතින් මේකට එන්ට්‍රන්ස් ටිකට් එක වෙන්නේ ඩොලර් 5ක් වගේ Singapore ඩොලර් 5ක් වගේ වෙන්නේ. ඊට අමතරව adults වෙනයි children's වෙනයි. ඉතින් මෙතන මේ වගේ මල් උඩ යනවා පල්ල යනවා ඔක්කොම ස්වභාවික මල්. ප්‍රථමයේ වනේ මේ තියෙන්නේ. මම පොඩ්ඩක් ගන පොඩි බාධාවක් වගේ වුණා. මේ හැම එකම හදලා තියෙන ඕකිඩ් මල්. ආ, ඒ වගේ විවිධාකාරයේ මල් වලින් තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේන්නවනේ. මේක ඇතුළට නම් මාරම කූල් එකක්ත් තියෙනවා. දැන් ඔයාලට පේනද මිනිස්සු ඉතින් මේකේ ඇතුළේ ඇවිදවිද ඉන්නවා. මල් වලින් මෙච්චර දෙයක් ගන්න පුළුවන් කියලා මට හිතා ගන්න බෑ ඇත්තටම. මේක ඇත්තටම ගත්තම කෘත්‍රිම පරිසරයක්. අර මාර ගතියද මේක ඇතුළට ආවම පොඩි ගතියක් තියෙනවා. ඉතින් මම ෆුල් රවුන්ඩ් එකක් ගිනියනනම් මේක මෙහෙමම එක්සිට් එකට යනකම්. යෝගාන පේනවා ඇති. ඕකිඩ් වර්ගම ගත්තොත් නම් බර ගානක් තියෙනවා මේකේ. දැන් මේකේ අපි ගියාම එතන තියෙනවා පොඩි වර්ෂාවක් දියල්ලක් ඇටනවා වගේ එකක් තියෙනවා. වර්ෂාව මේකට කියන්නේ මොකද්ද ෆ්ලෝරල් ෆැන්ටසි එක කියලා. මේකයි ෆ්ලෝරල් ෆැන්ටසි එක. ඒගොල්ලන්ට ෆ්ලෝරල් ෆැන්ටසි එකට යනවා නම් දැන් මෙතන තියෙනවා මොකද්ද? මයික්‍රෝ එන්වයරන්මන්ට් එකක් තියෙනවා. අනේ මේකේ තියෙනවා ගෙම්බ අනම්මනගේ සත්තුබස්සු ඉන්නවා. ඉතින් මෙතනින් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉගෙන ගන්න ඕන නම් එතකොට රවමකුත් මම කරගන්න බාන ජලයේ වැටෙන ශබ්දේ Singapore දිහා හැමදේම එක්කම කුතිමේව තමයි ස්වභාවිකව එකක් වන්නේ. ඉතින් මෙතනින් පස්සේ ෆ්ලෝරල් ෆැන්ටසි එක ඉවර වෙනවා. මේක තමයි ෆ්ලෝරල් ෆැන්ටසි කියලා ඔයගොල්ලෝ බලන්නව තෝරන් දකින්න හම්බෙන එක. මෙතනින් අපි එක්සිට් වෙන්න ඕනද? ඔන්න ඉතින් මම ෆ්ලෝරල් ෆැන්ටසි ඇතුලේ ප්‍රවුමක් දාලා ආවා. දැන් අපි යන්නේ ක්ලවුඩ් ෆොරස්ට් එකටයි ෆ්ලවර් ඩෝම් එකටයි. ඉතින් මේකත් ඇත්තම ගත්තොත් එහෙම කෘතිම පරිසරයක හදපු ෆ්ලවර් ඩෝම් එකක්. ඊට අමතරව කෘතිම දියල්ලක්. කොහොමද කියලා අපි බලමු ගිහිල්ලා. ඉතින් දැන් අපි මේ පැත්තට මේ ඇවිදගෙන යන්නේ. ඉතින් ඒ අතරේ මම කියන්න මෙහෙම දෙයක් අපිට කියන්න පුළුවන්. මේ Gardens by the Bay එකට ආවහම ඔකට ඇවිදින තැන් ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ ඔකල මේ ඩෝම්ස් ඇතුලට ටිකට් අරගෙන යන්න ඕනේ නැහැ. ඔකල නිකන් ෆ්‍රී ඇවිල්ලා යන්න පුළුවන්. ගාඩන් එකක් තියෙනවා. ඔකු ගාඩන් එකක් තියෙනවා. ඉතින් ඔය
වීකෙන්ඩගේ වගේ පොඩ අතල්ලකට ඇවිදවදින්න මේ තැන හොඳයි. ඔකල් ටිකට ගවන්න ඕනේ කලව් පොරස්සල්ට යනවා නම් ඩෝම් සතුලට යනවා නම් එහෙම නැත්නම් අර ස්කයි බ්‍රිජ් OCBC ස්කයි බ්‍රිජ් කියලා තියෙනවා. ඒක යනවා නම් ගවන්න ඕනේ. නැත්නම් ඉතින් මේ හරියේ ඇවිදවදින්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙන ඕගලන්ට හොඳ රෙස්ටුරන්ට්ස් තියෙනවා. ඕගලන්ට රෙස්ටුරන්ට් ගොඩක් නෑ. ලොකුම එකක් තියෙනවා මේ පැත්තේ MBS එක තියෙනවා. MBS එක මේ පැත්තේ තියෙනවා. ඉතින් MBS එකට ඕනනම් පුළුවන් යන්න. එහෙම නැත්නම් ඉතින් මෙතන තියෙන පොඩි සතේ කන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා ඔයාලට පොඩක් සත්‍යන්තේ හොඳට ලස්සනට ගත කරන්න පුළුවන්. සත්‍යන්තේ විවේකීව ගත කරන්න පුළුවන්.
දැන් ඔන්න ක්ලවුඩ් ෆොරස්ට් එකෙන් අපි එයි එළියට ආවට පස්සේ අන්තිමට අපිට එන්න දෙන මේ gift shop එකක් හරහා. ඉතින් මේකේ ඔයගොල්ලෝ කැමති නම් gift ගන්න පුළුවන්. එක එක ජාති souvenirs තියෙනවා. විවිධ ආකාර දේවල් තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ gift shop එක. ඔයගොල්ලෝ කැමති නම් gift ගන්න, ඒ වගේ දේවල් ගන්න මෙතන ගන්න පුළුවන්. මම නම් ගන්නෙ නෑ. ඒ වුණාට තියෙනවා මල් මාලා විවිධ දේවල් තියෙනවා. ඉන්න අපි සෙට් එකක ඉතින් මේ ඉන්නවා කවදත් ඉතින් අපිත් එක එකට යන මේ සෙට් එක තමයි මෙතන මේ ඉන්නේ මේ ඇත්තටම අපිට මේ මේ ආ ඔයගලන්ට අපිට කියන්න අමතකුණා අපිට මේ 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 චාරිකාවට ටිකට් වලට අනුග්‍රහය ලබා දුන්නේ මේ මෙයා තමයි දුන්නේ අපිට ඒ කියන්නේ ප්‍රධාන අනුග්‍රහක් බව තමයි මෙයා තමයි අර කමන්නේ කොහමද ඒ කියන්නේ අපි සල්ලි දෙන්නේ අපි සල්ලි දෙන්නේ නැහැ.